වගේ මරණ විකුණ විකුණ මේ මිනිස්සුන්ට ඇත්තටම සාප වෙන්න ඕනේ. හරිද? මේක කරපෙවුන්ට එහෙන් සාප වෙන්න ඕනේ. ඔබ ගෝඨාභය රාජපක්ෂලාට, මහින්ද රාජපක්ෂලාට ඕ කියන එවුන්ට මේ මරණ මේ කියන ඒවට ඇත්තටම මේවට සම්බන්ධ නම් ඔවුන්ට ඇත්තටම සාප වෙන්න ඕනේ. ඒ වගේම මේ මරණ විකුණු විකුණ මේ මරණ උඩට ආරාරන් ඒ මිනිස්සුන්ගේ පවුල්වලට දීපු ගින්දර වලට ඕ දේශපාලන අධිකාරියට රනිල්ලට මෛත්‍රීලට ඔගුන්ට සාප වෙන්න ඕනේ. ඒ වගේම ස්ත්‍රීලට ඔගුන්ට සාප වෙන්න ඕනේ. ඒ වගේම චන්දිකාලට ඕ ඉන්න කිසිහෙකුට හොඳක් නම් සිද්ධ වෙන්න එපා. මේ මරණ හැම එකකින්ම හැම එකකින්ම කරේ අයින්සක මිනිස්සුන්ගේ මරණ ගොඩාරං ගොඩාරාරා උන්ගේ දේශපාලනය කරා. ඒක නිසා මුන්ට සාප වෙන්නේ නැත්තම් මේව ඇත්තටම මේ මහා පොළොවේ මේ ඉන්නව කියන දෙවි දේවතාවුන් බොරු වෙනෝ. අර අහිංසක සංදීප් කොල්ලව දැන් මේකට ගාවගෙන තියෙනවා. ඒක නිසා සංදීප් වාටත් මම එක දෙයක් කියන්නම් මල්ලි. ඔබටත් මල්ලි සාධාරණේ වෙන්නේ නැහැ. සාධාරණේ වෙනව නම් වෙන්නේ මුන් උන්ට සාධාරණය කරගන්න උඹව විකුණලා. ඔබට ඔබට වෙච්ච දෙයම තමයි මේ රොසෙන් චානකට උනේ, තාඩ්ඩින් තුනේ මේ මේ ප්‍රගී ටෙක්නලිකොටට උනේ, ඊට පස්සේ ලසන්ත වික්‍රමතුංගට උනේ. ඒක නිසා මල්ලි ඔබටත් කවදාවත් මුන් සාධාරණය කරන්නේ නැහැ. මම අයිබෝවන් ඇපල් කඩේ නුවණ අදත්තාව ඔබත් එක්ක කතා බහකට. මගේ චැනල් එක හොඳයි කියලා හිතනවා නම් සබ්ස්ක්‍රයිබ් කරලා ඒ වගේම ළඟම තියෙන බෙල් එකත් ක්ලික් කරලා තියාගන්න. අපි වීඩියෝ එකක් දානකොටම ළඟට ගෙන්නවා ගන්න පුළුවන්. ඒ වගේම අපි වීඩියෝස් හොඳයි කියලා හිතනවා නම් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒක තමයි වෙන්න ඕනේ අපේ මේ සමාජ සූපත් කරන වැඩේට ඔබගේ දායකත්වය ඒ විදිහට දෙන්න කියලා ඉල්ලීමක් කරන ගමන් අද අපේ වීඩියෝ එකට යන්. අපේ වීඩියෝ එක මෙන්න මේ විදිහට තමයි දික් වෙන්නේ. ඇත්තට මම සමාජයට පණිවිඩ දෙකක් දෙනවා. එකක් තමයි අපි මේ ඉන්න දූෂ දේශපාලඥයන් විශ්වාස කරන්න එපා. අනිත් එක තමයි අපි මේ ඉන්න දූෂිත දේශපාලඥයන් එළවලා අපි හොඳ ආණ්ඩුවක් ගන්න ඕන කියන එකට මේ අද කතා කරන කරුණු කාරණා ටික ගොඩාරයක් වැදගත් වෙයි. ඒක නිසා ඔයාලා මේක සාවධානයෙන් අහයි කියලා මම විශ්වාස කරනවා. අපේ කතා බහ දික් වෙන්නේ මෙන්න මේ විදිහට. මෙච්චර කාලයක් දේශපාලඥයන් මේ රට කරපු දේශපාලඥයන් විසින් ඝාතනය වෙච්ච ඝාතනය කරපු ඒ ඝාතනයන් වලට සැකකරුවන් විදිහට නම් දරාපු මේ කිසි කෙනෙකුට සාධාරණය ඉෂ්ට වෙලා නැහැ. ඒ මිසු හැමදාම යෙහෙන් වැජඹෙනවා. නමුත් මේ ඒ දේශපාලඥයන්ට ගෑවිලා තියෙන මැරුව කියලා කියන නම් තාමත් ඒ විදිහට මහ පොළොවේ වැරලිලා තියෙනවා කියන එකට හොඳම සාක්ෂි තමයි මේ අද ගෙන ඉන්න හදන්නේ. ඒක නිසා ඔයාලා මේ වීඩියෝ එක සාමදානවෙන් අහන්න. ඒක තමයි ඔන්ට වෙන්න ඕනේ. මෙතනින් පණිවිඩ දෙක තුනක්ම එනවා. ඒක නිසා මේ පණිවිඩ ටික හරියට අපි සමාජයට ගෙනියමු කියන ඉල්ලීම කරනවා. එතකොට ඇත්තටම මහින්ද රාජපක්ෂලා වගේම චන්ද්‍රිකාට ඉස්සල්ලිවල මහින්ද රාජපක්ෂලා ඇත්තටම ආවේ අපේ 60,000ක් මැරුවා කියලිවල. ඒ 60,000 මරාපු මිනිසුන්ගේ අලුමතින් ඒ ටයර් සායවල් මතනේ කට්ටිය 60,000ක් මරපු ඒ තරුණයන්ගේ ටයර් සායවල් මතින් ඒ ලේ මතින් තමයි මහින්දලා ජිනීවා වලට ගිහිල්ලිවල ඒ කට්ටිය දේශපාලන ගමන ආවේ. හරිද? ඊට පස්සේ ආව බඩ්ලන්ද. චන්ද්‍රිකාවේ කොහොමද බඩ්ලන්ද රනිල් වික්‍රමසිංහ බඩ්ලන්ද කරා, බඩ්ලන්ද ඝාතකයා රනිල් වික්‍රමසිංහ ඔහු කොල්ලෝ ගෙනිහිල්ලිවල්ලා කන් වලට පෑන් ගහලා පිටිපස්සට බට දාලා හරේ මේ කළා වද දීලිවල මැරුව කියලිවල්ල ඒ කට්ටිය චන්ද්‍රිකා බණ්ඩාරනායක ආවේ බඩ්ලන්දේ වදකාගාරයේ රනිල් වික්‍රමසිංහ කියලිවල්ල එයාට මේ වගේ දඬුවම් දෙන්න ඕනේ කියලිවල්ල රටේ නැති නොයෙකුත් දේවල් කියලිවල්ල පපුවට ගහගෙනවල්ල චන්ද්‍රිකා ආවා. හරිද? ඊට පස්සේ ඒ වගේම ඊට පස්සේ ටික කාලයක් යනකොට ආයි මහින් චන්ද්‍රිකායින් වෙලිවල ඊට පස්සේ මහින්දාව මහින්දාවේ තර විදිහටම සියලුම රනිල්ලගේ චන්ද්‍රිකාලගේ ඕ කියන හැම එක්කෙනාගේම එක එක වැරදි කිය කිය අරයා මැරුවා මෙයා මැරුවා කියලිවල ඊට පස්සේ ඇවිල්ලා මහින්දලගෙන් වුණා උඩ තලවින්න ඝාතනය. ඒ වගේම රොෂාන් චානක ඊට පස්සේ ඕ විදියට ලසන්ත වික්‍රමතුංග ඒ වගේම ප්‍රගීත් එග්නලිගොඩ කියන අනන්තවත් ඝාතන සිද්ධ වුණා කියලිවල අදටත් සාක්ෂි නෑ. නමුත් ඉතින් ඒව එක එක්කෙනාගේ නම් වලට තියෙනවා. නමුත් මේවා කාටවත් අදටවත් අපිට සනාථ කරගන්න බැරි වෙලා තියෙනවා. මොකද මේ යට තියෙන්නේ දේශපාලනය නිසා. එතකොට මේ එකින් එක ගත්තොත් එහෙම උඩතලවින්න ඝාතනය ගත්තොත් එහෙම මෛත්‍රී මොකද්ද කරේ? මෛත්‍රීලා ඊට පස්සේ ලසන්ත වික්‍රමතුංග ඊට පස්සේ තාදුදීන් ඊට පස්සේ රොෂෙන් චානක ඊට පස්සේ ප්‍රගීත් නැලිකොඩ. එතකොට මේ අහිංසක මිනිස්සුන්ගේ මරණ කී දවසක් ගොඩ ගත්තද?
හරිද? මේ මිනිස්සුන්ගේ කර්මතින් මේ මිනිස්සුන්ගේ මිනී අලු මතින් මේ මිනිස්සුන්ගේ මරණ මතින් නැකිලිවලා මේ මිනිස්සුන්ගේ මරණ කී දවසක් ගොඩ අරාරන් තමන්ගේ දේශපාලනය කරාද? කොච්චර තුප්පහි දේශපාලනයක්ද මේ ලංකාවේ තියෙන්නේ? මේ මිනිස්සු ඔයාලා නිකන් හිතලා බලන්න, ලසන්ත වික්‍රමතුංග කියලා කියන මිනිස්සයාගේ ඝාතනය හොයන්න කියලා ආපු මෛත්‍රීලා, හරිද? ඊට පස්සේ බඩලන්ද හොයන්න ආව කියලා කියන චන්දිකාලා, ඊට පස්සේ 60,000 මරුව කියලා හොයන්න ආපු මහින්ද රාජපක්සලා මොනවද අවසාන්ට කරේ? අර මිනිස්සුන්ගේ මල මිනී ටික ආයි ගොඩට ගන්නකොට පවුලේ ඥාතීන්ට දුකක් දීපු එක විතරක් නෙවෙයිද මේ සමාජය තුලින් උනේ? හරිද? දැන් නිකන් හිතන්න, තාජ්ජීන්ගේ මරණය සැකසහිතයි, මුන් මේ විදියට මරලා තමයි කරලා තියෙන්නේ, මෙතනින් තමයි ඩිපෙන්ඩර් එක පිටත් වෙලා තියෙන්නේ, මේ වෙලාවට තමයි මෙහෙම මරලා තියෙන්නේ, මෙන්න මුන් තමයි මේකට සම්බන්ධ කියලා ඉවලා අවසානට අර තාජ්ජීන්ගේ මරණය ගොඩට ගන්නකොට ඒ මැරිච්ච ඒ ළමයාගේ ඒ කොල්ලගේ තම දරුවෝ, ඊට පස්සේ බිරිඳ, ඊට පස්සේ අම්මා තාත්තා කොච්චර නම් දුක් වෙන්නේ නැද්ද? එතකොට ඒ මරණ මතින් මේ විදියට නැගලිවලා මේ මිනිස්සු හැමදාම දේශපාලනය කරා නේද? ඊට පස්සේ චානක රොසෙන් චානකලා, ඊට පස්සේ ඒ මිනිසුන්ගේ ලේ මතින් ඒ මිනිසුන්ගේ මරණ මතින් දේශපාලනය කරා නේද? ඊට පස්සේ මිලේනියම් සිටි ඒ වගේවා පාව දුන්න කියලා රනිල් වික්‍රමසිංහලාට එක දඬුවමක් හම්බුණාද? ඊට පස්සේ මහින්ද රාජපක්සලාට එක දඬුවමක් හම්බුණා. ඊට පස්සේ ගෝඨාභය රාජපක්සලාට, ප්‍රගීත් එක්නැල්ලිගොඩල, ඊට පස්සේ පොද්දල් ජයන්තල, ඊට පස්සේ කීත්නුවාල්ල, ඊට පස්සේ ලසන්ත වික්‍රමතුංග කියලා කියන්නේ කොහොම මැරුවද, මේ කොහොමද මැරුවේ, කින්ද මන්ද කියලා ඒවල සාක්ෂි සහිතව මිනිස්සු එක එක තැන්වලදී ඔප්පු වෙන්න ඔන්න මෙන්න තියෙද්දි ඒව දේශපාලනයෙන් යට වෙලා තියෙන. ඒක නිසා ඉතින් අදටත් ඒවල සාක්ෂි කරුණු ඔක්කොම මේ වෙලා අර මිනිස්සුන්ගේ මරණ ඒ විදිහටම එහෙම්ම මහ පොළොවේ මිහිදන් වෙලා තියෙනවා. මොන තරම් අභාග්‍ය සම්පන්න රටක්ද කියලා කල්පනා කරලා බලන්න, මිනිහෙක්ගේ මරණය කොහොමද උනේ, මොන වගේ දෙයක්ද කරලා මැරුවේ, අවසානට ඒ මිනිස්සයාගේ මරණය තියෙනවද? ඔයාලා නිකන් කල්පනා කරලා බලන්න, තාත්තා කෙනෙක් කියලා කියන්නේ දරුවන්ට විශේෂයෙන් කොල්ලෝ දෙන්නෙකුට මොන තරම් හයියක්ද? ඒ මිනිස්සුන්ගේ මොන අතීතය මොන විදියට තිබුණත්, නමුත් ඒ දරුවන්ට ඒ තාත්තා නැති වුණේ. එතකොට ප්‍රගීත් එග්නැලිගොඩ කියලා කියන්නේ, එතකොට ඒ ගෑනු මිනිස්සයා ලංකාවේ යන්නේ නැති පන්සලක් නැහැ, යන්නේ නැති දේවාලයක් නැහැ, හැම තැනටම ගිගින් තමන්ගේ මිනිස්සයට සාධාරණ ඉෂ්ට කරන්න කිකි ඉල්ලීම් කර දෙවියන් ගාවට යනවා, මන්ත්‍රීවරුන් ගාවට යනවා, රටේ මෛත්‍රීලා ඇත්තටම මෛත්‍රී රනිල්ලට සාප වෙන්න ඕනේ. මේ කේස් එක නම් ඇත්තටම ලසන්ත වික්‍රමතුංග, ඊට පස්සේ තාදුද්දීන්, ඊට පස්සේ රොසෙන් චානක, ඊට පස්සේ ප්‍රගීත් එක්නැලිගොඩ, ඔව් වගේ මරණ විකුණ මේ මිනිසුන්ට ඇත්තටම සාප වෙන්න ඕනේ. හරිද? මේක කරපෙවුන්ට එහෙන් සාප වෙන්න ඕනේ. ඔ ගෝඨාභය රාජපක්සලාට, මහින්ද රාජපක්සලාට ඕ කියන එවුන්ට මේ මරණ මේ කියන ඒවට ඇත්තරම මේවට සම්බන්ධ නම් ඔවුන්ට ඇත්තරම සාප වෙන්න ඕනේ. ඒ වගේම මේ මරණ විකුණුවෙකුට මේ මරණ උඩට ආරාරන් ඒ මිනිස්සුන්ගේ පවුල් වලට දීපු ගින්දර වලට ඕ දේශපාලන අධිකාරියට, රනිල්ලට, මෛත්‍රීලට ඔගුන්ට සාප වෙන්න ඕනේ. ඒ වගේම චන්දිකාලට ඕ ඉන්න කිසිහෙකුට හොඳක් නම් සිද්ධ වෙන්න එපා. මේ මරණ හැම එකකින්ම කරේ අහිංසක මිනිස්සුන්ගේ මරණ ගොඩ අරාරන් උන්ගේ දේශපාලනය කරා. ඒක නිසා මුන්ට සාප වෙන්නේ නැත්තම් මේව ඇත්තටම මේ මහ පොළොවේ මේ ඉන්නව කියන දෙවිදේවතාවුන් බොරු වෙනෝ, ඒ වගේම බුදුදහමත් බොරු වෙන මුන්ට සාපවුන් නැතුනොත් ඒ තරමට දුකයි මේ මිනිසුන්ගේ. ඇත්තටම මේ කරුණු කාරණා අපට ඇහෙනකොට, ඒ කියන්නේ කොච්ච වුණත් මගේ තාත්තා මම මියුසිකල් එකකට යනකොට මගේ තාත්තා මගේ යාළුවෝත් ආරක්ෂා කරගෙන මගේ පිටිපස්සේ හිටපු විදිය මට මතක් වෙනකොට, මේ ප්‍රගීත් එක්නැලිගොඩ නැතුව, ඊට පස්සේ ලසන්ත වික්‍රමතුංග නැතුව, ඊට පස්සේ උඩතලවින්නේ අර ඝාතන සිද්ධියේ කොල්ලොන්ගේ දරු පවුල්, ඊට පස්සේ රොසෙන් චානකගේ දෙමව්පියෝ එයා බැදලා හිටියනම් ඔහුගේ බිරිඳ, ඊට පස්සේ බඩලන්දේ, ඊට පස්සේ මේ 60,000ක් මැරිච්ච කොල්ලෝ, ඊට පස්සේ මිලේනියම් සිටි වල පාව දීලි වල ඒ මැරිච්ච ඒ හැම දෙයක්ම මොනතරම් අභාග්‍ය සම්පන්න රටක් දෙකින්සා අපිට එක දෙයක් පැහැදිලිව කියන්න පුළුවන්. ඒ තමයි මේ ඉන්න මේ දූෂිත දේශපාලන වලල්ල තුල ඉන්න කිසි එකෙක් මේ ඔවුන්ට එකිනෙකාට ඔවුන් හරි යාළුවෝ. ඒ නිසා අපි මොවුන්ගෙන් මේ සාධාරණ මේ මහ පොළොවට මේ මැරිච්ච
මේ මරපු මිනිස්සුන්ට මේ මහපොළොවේ මේ සත්‍ය හොයන්න බැරුව ඉන්න මිනිස්සුන්ගේ සාධාරණ ඉෂ්ට කරන නම් අනිවාර්යෙන්ම මේ මහපොළොවට ආදරය කරන මුන්ත් එක්ක මේ චෞර වලල්ලේ නැති මිනිස්සුන්ට මේ තුන්වෙනි බලවේගය අපි අනිවාර්යෙන්ම ගේන්න ඕනේ. අපි මේ මිනිස්සුන්ටත් කියනවා මේ මරණවලිත මේ මරණවලින් Tamanට කරන්න බැර නම් මේ මරණ ගොඩ ගන්නවත් මේ මරණ විකුණන්නවත් මොනවත් කරන්න එපා. මේ මරණ වලට සාධාරණය කරන්න බැරි නම් මොකද මෙච්චර හිටපුවුම් මෙච්චර කාලයක් හිටපුවුම් කරෙත් මේ මරණ මතින් උන්ගේ දේශපාලන ගමන ගියා මිසක් ඒ මිනිසුන්ට සාධාරණයක් ඉෂ්ටුන්නේ නැහැ. මේ වින්දිතයන්ට සාධාරණයක් ඉෂ්ටුන්නේ නැහැ. එතකොට ඒක නිසා දැන් අවසාන කතාවට එන්නම් මම. මේ දැන් මේ ආණ්ඩුවාවෙත් මොකටින්ද අපේ පාස්කු ප්‍රහාරයේ අහිංසක මිනිස්සු කිසිම දෙයක් නැතුව තමන්ගේ දෙවියන් ගාවට ගිහිල්ලා වැඳගෙන හිටු මිනිස්සු තමයි 200 ගානක් මැරුවේ. එතකොට 500 ගානකට වෙන්න අදටත් ඩිසේබල් වෙලා තියෙනවා. හරිද? එතකොට මේ මිනිස්සුන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න බැරි නම් මේ ඉස්සරහට එන ආණ්ඩුවටත් අපි කියන ජාතික ජන බලවේගයේ ප්‍රමුඛ මේ එන ආණ්ඩුවලටත් කියනවා තමන්ට කරන්න බැර නම් මේවා කියන්න එපා. මේ මිනිස්සුන්ට සාධාරණයක් කරන්න බැරි නම් කියන්න එපා. හරිද? අනිත් එක තමයි අවසාන වශයෙන්ම මම එක දෙයක් ඉල්ලීමක් කරනවා. රාජගිරි සිදුවෙච්ච මේ අර සංදීප් තරණයට වෙච්ච අසාධාරණය. එතකොට මේක උනේ පාඩලි චම්පක රණවක නන්න. දැන් පාඩලි චම්පක රණවක කියන චරිතය දැන් මේ දවස්වල 43 වෙනි තේනාංකයේත් එක්ක ඔහු නැගීගෙන එන දේශපාලන චරිතයක් නිසා මුන්ට දැන් හරි කරදරයක් වෙලා තියෙනවා. එතකොට අපිට දේශපාලන වශයෙන් මං පාඩලිත් එක්ක එකඟත් නැහැ. මම ඇත්තටම මේ ඉන්න මෛත්‍රීල මහින්දල රනිල්ල ගෝඨාභයල බැසිල්ල ඕ කියන නාමල් එක්කවත් අඩුම ගානේ මගේ කිසිම එකඟතාවයක් නැහැ. මම එකඟතාවයක් තියෙනවා නම් තියෙන්නේ දැන් මේ මහපොළොවේ මේ දැන් දූෂිත නැහැ කියන කවුරු හරි දේශපාලකයෝ ඉන්නවා නම් උන් දෙක් විතරයි මගේ එකඟතාවය තියෙන. ඒක නිසා මම කියනවා මේ රාජගිරි සිදුවේ මුන් දේශපාලන වශයෙන් දැන් පාඩලිත් එක්ක තියෙන ප්‍රශ්නේ මග බේරගන්න අර අහිංසක සංදීප් කොල්ලව දැන් මේකට ගාවගෙන තියෙනවා. ඒක නිසා සංදීප් වාටත් මම එක දෙයක් කියන්නම් මල්ලි. ඔබටත් මල්ලි සාධාරණ වෙන්නේ නැහැ. සාධාරණ වෙනවා නම් වෙන්නේ මුන් උන්ට සාධාරණ කරගන්න උඹව විකුණලා. ඔබට වෙච්ච දෙයම තමයි මේ රොසෙන් චානකට උනේ, තාඩ්ඩින් තුනේ මේ ප්‍රගී ටෙක්නලිකට උනේ, ඊට පස්සේ ලසන්ත වික්‍රමතුංගට උනේ. ඒක නිසා මල්ලි ඔබටත් කවදාවත් මුන් සාධාරණය කරන්නේ නැහැ. මම එක දෙයක් තව එක ඉල්ලීමක් කරනවා. මේකේ රාජගිරියේ මේ සිදුවෙච්ච සිදුවීමට පාඩලි චම්පික රණවක ඔයාටත් වගකීමක් තියෙනවා. මේ අහිංසක කොල්ලව ඒ කියන්නේ Tamanට දුවල දෙන්නෙක් නී ඉන්නේ. අඩුම ගානේ Tamanගේ දරුවෙක් කියලා හිතලා හරි මේ කොල්ලට ගිහිල් වල සාධාරණය කළේවල මේ වෙච්ච හානියට හානි පූර්ණයක් කරන්නේ ඒක Tamanගේ වගකීමක් විදිහට දකින්න. ඒක Tamanට දුවල දෙන්නෙක් නිසා Tamanගේ පුතෙක් කියලා හිතලිවල මේ අහිංසක කොල්ලට සාධාරණය කළේවල මෙතනින් මේ වෙන්න. මොකද මුන්ට සංදීප් මල්ලි මුන්ට දේශපාලනය කරන්න ඔයාගේ ඕ අප්‍රාණික වෙච්ච දෙපා අප්‍රාණික වෙච්ච අතපය මුන්ට විකුණන්න දෙන්න එපා. ඒක නිසා පාඩලීටත් මං ඉල්ලීමක් කරනවා මේක ගිහිල්ලිවල හරියට අර කොල්ලට සාධාරණය කරන්න. ඒ වගේම සංදීප් මල්ලිටත් කියනවා සංදීප් මල්ලි මුන්ගේ දේශපාලන අජෙන්ඩා වලට ඔයාගේ ඕ අප්‍රාණික වෙච්ච සිරුර දෙන්න එපා මුන්ට විකුණන්න. මුන් කරන්නේ ඒ සිරුර විකුණලිවල උන්ගේ දේශපාලන ගමන ගිහිල්ලිවල ඔයාට කවදා හරි පයින් අහනවා. ඒක නිසා මෙච්චර කාලයකට දේශපාලඥයන් එකතු වෙලා මොකක් හරි දෙයක් හොයලිවල ඒ හොයපු මිනිස්සුන්ට සාධාරණ ඉෂ්ට වෙලා නැහැ. හොය උන්ට සාධාරණය කරගත්ත විතරයි. ඒක නිසා මම කියනවා මේකේ මේ දේශපාලන මඩ ගොහරුව තුළ ඉන්න කිසිෙකුට අපේ අප්‍රාණික වෙච්ච ශරීර දෙන්න එපා මුන්ට විකුණන්න. මුන් මිහිදන් වෙච්ච ශරීර ආයි ගොඩ ගන්න දෙන්න එපා. මුන් හැමදාම කරන්නේ ඒ ශරීර මතින් මුන් නැකිල්ලිවල මුන්ගේ දේශපාලන ගමන යන විතරයි. ඒක නිසා මම අවසාන වශයෙන් ඉල්ලීමක් කරනවා මේ එන්න ඉන්න ඊළඟ තුන්වෙනි බලවේගයට මේ අහිංසක මිනිසුන්ට මැරුණේ කොහොමද කියලාවත් අවසානට මැරුණේ කොහොමද කියලාවත් අවසාන වශයෙන් ඒ මිනිසුන්ගේ දෙමව්පියන්ට සහෝදර සහෝදරයන්ට බිරිඳට දරුවන්ට කියන්න. අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. ඒක නිසා මේව නොවිසුදුණු මරණ විදියට හැමදාම මහපොළොවේ තියලා තියන්න එපා. එහෙනම් අදට Apple Kade නුවණ ගිහිල්ලෙන්නම්. හරිම කනගාටුදායක නිවුස් එකක් තමයි මේ කතාවක් තමයි අද ඇත්තටම ගෙනාවේ. ඒක නිසා අපේ මේ දේශපාලන අධිකාරියට අපේ මිහිදන් කරපු
අප්‍රාණික වෙච්ච ශරීර විකුණන්න දෙන්න එපා කියන ඉල්ලීම කරමින් අද ඇපල් කඩේ යනවා ගිහින් එන්නම් ආයිත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු තෙරුවන් සරණයි සියලු දෙනාට ආයිබෝවන්